අපි දන්නවා අපේ ගෙදර එහෙම නැත්නම් අපේ වටපිටාවේ තියෙන රසායනික ද්‍රව්‍ය අපිට වර්ග කරන්න පුළුවන් ආකාර තුනකට අම්ල බෂ්ම උදාසීන ද්‍රව්‍ය විදිහට අපිට වර්ග කරන්න පුළුවන් අපේ මේ බඩේ ආමාශයේ අම්ල ගතිය ඉවත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් තමයි මීකොප් මැග්නීසියා කියලා කියන්නේ ඒතර කුරුඳු කොලේ අපි පොඩි කරාම අන්න වාෂ්ප සීලී සංයෝග තියෙනවා හැබැයි නිමිති කොලයක් පොඩි කරාට පස්සේ එහෙම වාෂ්ප සීලී සංයෝගයක් නැහැ අපි දන්නවා බර කියලා කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පහළට ඇද ගන්නා බලයක් බර කියන එක බලයට සමානයි. ඒක දැන් ප්‍රතිරෝධක ආකාර කීපයක් තියෙනවා. ස්ථීර ප්‍රතිරෝධක තියෙනවා, විචල්‍ය ප්‍රතිරෝධක තියෙනවා, ආලෝක සංවේදී ප්‍රතිරෝධක තියෙනවා. එහෙනම් මොකද අපිට කියන්නේ? මෙන්න මේ x සමානයි 1 වෙලා y සමානයි 2 වගේ ඉන්න මූලද්‍රව්‍ය මුං හතර දෙනාගෙන් කවුද? හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානයේ විකෘති වෙලා තමයි තැලසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. උදාසීන ද්‍රව්‍යයක් වන්නේ අපි දන්නවා අපේ ගෙදර එහෙම නැත්නම් අපේ වටපිටාවේ තියෙන රසායනික ද්‍රව්‍ය අපිට වර්ග කරන්න පුළුවන් ආකාර තුනකට අම්ල බෂ්ම උදාසීන ද්‍රව්‍ය විදිහට අපිට වර්ග කරන්න පුළුවන් මේ අතරින් උදාසීනයි කියලා කියන්නේ අම්ල ගති පෙන්වන්නෙත් නැහැ බෂ්ම ගති පෙන්වන්නෙත් නැති දෙයක් එහෙනම් මෙතන හොයන්න ඕන අන්න ඒ වගේ කෙනෙක් අලුහුණු කියලා කියන්නේ බෂ්මයක් නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නේ වයින් ඉස් ප්‍රීතු වයින් ස්පීතු ඉන්ධනයක් විදිහට පාවිච්චි කරන ඇල්කොහොල් විශේෂයක් මද්‍යසාර විශේෂයක් ඒක උදාසීනයි හොඳයි මේක ඉතුරු දෙන්නටත් යන්නම් බේකින් සෝඩා ගැන අපි හරියට සාකච්ඡා කරනවා අපේ මුළු තැංගෙටත් අවශ්‍ය වෙනවා සෝඩියම් බයිකාබනේට් කියන්නේ බේකින් සෝඩා මේක බෂ්මයක් මීකොප් මැග්නීසියා එහෙම නැත්නම් මැග්නීසියා ශීරය කියලා කියනවා මේක මේක හොඳ බෂ්මයක් අපේ මේ බඩේ ආමාශයේ අම්ල ගතිය ඉවත් කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් තමයි මීකොප් මැග්නීසියා කියලා කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එතන තියෙන මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් එහෙනම් මෙතන පිළිතුර වයින් ස්ප්‍රීතු හතරවෙනි ප්‍රශ්නේ වර්ණලේක ශිල්ප ක්‍රමයේදී පෙරහන් කඩදාසිය මත නිස්සාරකයක් බිඳුවක් තැබීමට භාවිතා කරනු ලබන්නේ අපි දන්නවා තුන්වෙනි පාඩම 11 ශ්‍රේණියේ මිශ්‍රණ පාඩම මේ මිශ්‍රණ වල තියෙන සංඝටක මේවා එකිනෙකින් වෙන්කරනද එක එක ක්‍රම පාවිච්චි කරනවා ඒ අතර හරි අපූරු ක්‍රමයක් තමයි වර්ණලේක ශිල්ප ක්‍රමය කියලා කියන්නේ වර්ණලේක ශිල්ප ක්‍රමය කියලා කියන්නේ මොකද්ද මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ මේක දාන්න පුළුවන් වෙන්නේ මේකෙන් සංඝටක වෙන් කරගන්න පුළුවන් මොන වගේ මිශ්‍රණයකද මේ බලන්න වාෂ්පශීලී නොවන සංඝටක අඩංගු මිශ්‍රණයක ඉතාම වැදගත් වාෂ්පශීලී නොවන සංඝටක අඩංගු මිශ්‍රණයක එක්ක ඝන එක්ක ද්‍රව ඇති සංඝටක එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීමට වර්ණලේක ශිල්ප ක්‍රමය භාවිතා කරයි සරල උදාහරණයක් නිමිති කොලයක් පොඩි කරාම අපිට නිකන් අර මොකද්ද මේ මල් එහෙම නැත්නම් සමාන පිච්චාරේ එහෙම නැත්නම් මොනවාද කුරුඳු කොලයක් නේ අපි හොඳ එකක් ගමුකෝ කුරුඳු කොලයක් පොඩි කරාම දැනෙන අර වාෂ්පශීලී සුවඳ සහ නිමිති කොලයක් පොඩි කරාම ඒ වගේ සුවඳක් අපිට එන්නේ නැහෙනි අන්න වෙන් කරගන්න. ඒතර කුරුඳු කොලේ අපි පොඩි කරාම අන්න වාෂ්පශීලී සංයෝග තියෙනවා. හැබැයි නිමිති කොලයක් පොඩි කරාට පස්සේ එහෙම වාෂ්පශීලී සංයෝගයක් නැහැ. එහෙනම් අන්න ඒ නිමිති වල තියෙන සංඝටක වෙන් කරගන්න. විශේෂයෙන් නිමිති කොලයක් අරගෙන අපි හොඳට පොඩි කරලා මම මේ ඉස්කෝලේ කරපු පරීක්ෂණේ වාට විස්තර කරන්නේ. පොඩි කරලා ඉවරලා නේ මේකෙන් බිඳුවක් අරගෙන අපි වර්ණලේක කඩදාසියක තියෙනවා. මේ වගේ වර්ණලේක කඩදාසියක තියෙනවා. ඒකට විශේෂ කඩදාසියක් තියෙනවා. එහෙම නැත්නම් අපි සාමාන්‍ය පාවිච්චි කරන සුදු කඩදාසිය තීරුවක් ගත්තත් ඇති. හොඳයි. අරගෙන මෙන්න මේ තියෙන හරිතප්‍රද සලකුණ කියලා සලකුණක් අන්න ඔය සලකුණ තියන්ඩ මොකද්ද පාවිච්චි කරන්නේ? ඇතර මම නම් පාවිච්චි කරන්නේ උතන වීදුරු කූරක් වගේ එකක් පාවිච්චි කරන්නේ. වීදුරු කූරනොත් තියන්න පුළුවන්. හැබැයි ඊට වැඩිය හොඳයි කේශික නලයක්. කේශික නලය. හරි ඇල්පෙනිති තුඩ පැන්සල් තුඩ ඒවා හරියන්නේ නැහැ. වීදුරු කූරනොත් පුළුවන්. හැබැයි ඊටත් වැඩිය හොඳයි තාමත් පොඩි නලයක්. හරි කේශික නලයක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත් යෝග්‍යයි. හරි වඩාත් යෝග්‍යයි. හරි ප්‍රායෝගිකව අපිට එක්ක විද්‍යාගාරේ කරන්න බෑ. අපි වීදුරු කූරකින් තමයි වැඩි කරන්නේ. හරි. එහෙනම් ඔන්න ඕක තමයි කතන්දරේ. ඉතින් මොකද්ද වෙන්නේ මෙතනදී? මෙන්න තියෙනවා මේ ඇටෝම වර්ණලේක ශිල්ප ක්‍රමයේ හරිතප්පද සලකුණේ සංඝටක වෙන් කරගන්න එක. මේකට අපි ද්‍රාවකයක් දානවා. වාෂ්පශීලී ද්‍රාවකයක් දාන්නේ.
පෙට්‍රල් එහෙම නැත්නම් භූමි තෙල් වගේ වාෂ්ප ඇසිටෝන් මොකක් හරි වාෂ්පශීලී ද්‍රාවකයක් දානවා. දාලා පොඩ්ඩක් මේක ගිල්ලනවා. මේ කඩදාසි තීරුව ගිල්ලනවා. උඩ තියෙන හරිත අපස සලකුණ. දැන් මේ මේ තීරුව දිගේ උඩට මේ වාෂ්පශීලී ද්‍රාවකේ යනවා. යනකොට මේ හරිත අපස සලකුණේ තියෙනවන සංඝටක ඒවත් ඉහළට ඉහළට ගමන් කරනවා. ඒවා යම් දුරක් ගිහිල්ලා එක සංඝටකයක් නවතිනවා. ඊළඟ එකා තව ටිකක් උඩට ගිහිල්ලා නවතිනවා. එහෙම එහෙම ගිහිල්ලා නවතිනවා. ඒවට එක එක පාට තියෙනවා. ඒ අනුව තමයි මේකේ සංඝටක වෙන් කරගන්නේ. සංඝටක වෙන් කරගන්න. ඉතින් ඔන්න ඒකනත් මම මතක් කරා. හරි. ගුරුත්වජේ ත්වරණය තප්පර වර්ගයට මීටර 10ක් නම් ස්කන්ධය කිලෝග්‍රෑම් 25ක් වූ වස්තුවක බර නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ. අපි දන්නවා බර කියලා කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා පහළට ඇද ගන්නා බලයක්. බර කියන එක බලයට සමානයි. අපි ඒක දන්නවා. බර හොයන්න නම් අපි මොකද්ද කරන්න ඕන? බර හොයන්න නම් අපි මෙන්න මේ වැඩේ කරන්න ඕන. මේ බලන්න W සමානයි M වැඩි කිරීම G නේ. G මොකද්ද මේ කියන්නේ? M කියලා කියන්නේ weight එක බර නේ. M කියලා කියන්නේ mass. එහෙම නැත්නම් ස්කන්ධය. G කියලා කියන්නේ ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය. එහෙනම් ඉතාම පැහැදිලි. ස්කන්ධය 25යි. ස්කන්ධය 25යි. 25 වැඩි කරනවා ගුරුත්ව ත්වරණය 10යි. ගුරුත්ව ත්වරණය 10යි. 25 වරක් 10 250. 250යි පිළිතුර. 250යි පිළිතුර. මෙන්න මේ කාරණේත් මතක තියාගන්න. පෘථුවිය මත තියෙන කිලෝ එකක right කිලෝ එකක වස්තුවක් මත නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි? මේ කාරණේ මතක තියාගන්න. කිලෝ එක වස්තුවක් මත न्यूटन 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මේ කාරණේ මතක තියාගෙන අපිට ගණන් හදන්නට අවශ්‍ය වෙනවා. හරි. හරි. එහෙනම් මෙතෙන්ට පිළිතුර පුතේ න්‍යූටන් 250ක් වෙනවා. හොඳයි. යන්නම් ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රතිරෝධකයක අගය ඕම් 21කි. ඊට අදාළව ප්‍රතිරෝධක බඳෙහි සලකුණු කර ඇති වර්ණ වලලු පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරෙහිද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. අපි දන්නවා ප්‍රතිරෝධය කියලා කියන්නේ විද්‍යුත් ගමනට තියෙන බාධාව. එතකොට මේ බාධාව යොදාගෙන සම්මත ක්‍රමයකට අපි ප්‍රතිරෝධක නිර්මාණය කරලා තියෙනවා. ප්‍රතිරෝධක ආකාර කීපයක් තියෙනවා. ස්ථීර ප්‍රතිරෝධක තියෙනවා, විචල්‍ය ප්‍රතිරෝධක තියෙනවා, ආලෝක සංවේදී ප්‍රතිරෝධක තියෙනවා. දැන් මේ කතා කරන්නේ ස්ථීර ප්‍රතිරෝධක සම්බන්ධව. ස්ථීර ප්‍රතිරෝධක සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. මේකේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. මේකේ ප්‍රතිරෝධය ස්ථිරයි. ආයෙ තියෙන ගානම තමයි අපිට ඕන විදිහට වෙනස් කරන්න බෑ. මේ ප්‍රතිරෝධකවල අගය ගහලා නැහැ. ප්‍රතිරෝධකවල අගය ගහලා නැහැ. ඒ අගය අපි ඒ අගය සටහන් කරන්නේ වර්ණ තීරු වලින්. මේ වර්ණ තීරු කියවලා තමයි මේ අගය අපි හොයාගන්නේ. ඒ පිළිබඳව ඔයා දැනුවත් ඇති කියලා හිතනවා. හොඳයි. ඉතින් අපිට මොකද්ද කියන්නේ? ප්‍රතිරෝධකයේ අගය ඕම් 21යි. ඕම් 21යි ප්‍රතිරෝධකයේ අගය. දැන් එතකොට මේ දෙක ආවේ කොහෙන්ද? පළවෙනි වර්ණය. පළවෙනි වර්ණය. එතකොට එහෙනම් මේ චාට් එකේ අඩුම තරමේ මේ මුල් ටිකවත් මතක තියාගන්න. ඒ කියන්නේ කළු කියන්නේ බිඳුව, දුඹුරු කියන්නේ 1, රතු කියන්නේ 2, තැඹිලි කියන්නේ 3 නේ. එතනටවත් මතක තියාගන්න. ඒ ටික ඇති. ඒ ටික ඇති. හරි. කළු, දුඹුරු, රතු, තැඹිලිවත් මතක තියාගන්න. ඊළඟ මෙන්න මේ අන්තිමට මේ සහනාගයන් පොඩ්ඩක් මතක තියාගන්න. රන් රෙදි. හතරවෙනි වර්ණය අපි දන්නවනේ සහනාගයේ විදිහට නෙන්නේ. හොඳයි. එහෙනම් මෙතන ප්‍රශ්නෙට යන්නම් මං. හොඳයි. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නම පළවෙනි ඉලක්කම 2. එහෙනම් පළවෙනි වර්ණය 2. 2 කියන්නේ මොකද්ද? රතු. රතු. එහෙනම් ඔන්න ඉස්සල්ලාම තියෙන්න ඕන රතු. හොඳයි. ඊළඟ එක 1. ඊළඟ එක 1. 1 කියලා කියන්නේ මොකද්ද? දුඹුරු. එහෙනම් රතු දුඹුරු. ඊට පස්සේ එන්නේ මේ සිව්ව තෙවන වර්ණය හෝ සිව්වන වර්ණය කියලා කියන්නේ මේ ගුණකල අගය ගන්න එකනේ අපි. එතකොට අපි දැන් තෙවන වර්ණය දීලා තියෙන්නේ මොකද්ද? මොකක්වත් දීලා නැහැ. 21 උත්තරේ එන්න ඕන. 21 උත්තරේ එන්න නම් එකෙන් වැඩි වෙන්න එපා. එකෙන් වැඩි වෙන්න එපා. 21 උත්තරේ එන්න නම් නේද? 21 වරක් එක 21යි. එහෙනම් ඉතින් උත්තරේ 10 බිඳුව. 10 බිඳුව කියලා කියන්නේ කළු. කළුනේ. එහෙනම් රතු දුඹුරු කළු. මේ තියෙන්නේ රතු දුඹුරු කළු රෙසිස්ටර් එක. එහෙම නැත්නම් ප්‍රතිරෝධකය. මේ වගේ ප්‍රශ්නයක් මට හිතෙන්නේ නැහැ අහයි කියලා. අහුවොත් ඉතින් මේ උත්තර දෙන්න ওই විදිහට සූදානම් වෙන්න. මේ අඩුම තරමේ මෙන්න මේ උඩ තියෙන 3-4 දෙනා ගැනවත් පොඩ්ඩක් දැනුවත් වෙලා යන්න. පොඩ්ඩක් දැනුවත් වෙලා යන්න. හරි. එහෙනම් යන්න ඊළඟට. සංයෝගයක රසායනික සූත්‍රයේ X2Y ලු
මේක හදමු මේක හරි පොදු ප්‍රශ්නයක් x2y x ওই දෙක පහළට එන්න ඕන x2y කියලා කියන right x2y Mg කියන්නේ මැග්නීසියම් පොටෑසියම් ඔක්සිජන් ක්ලෝරින් යන මූලද්‍රව්‍ය හතර අතරින් x හා y සඳහා ගැළපෙන මූලද්‍රව්‍ය යුගල පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන පිළිතුරේද මේ වගේ එකක් දුන්නම මේ තනි තනි මුන් දෙන්නගේ සංයුත්තාවය හොයා ගන්න ඕන හොඳයි එහෙනම් x සමානයි x සමානයි 1යි ඇයි සර් x සමානයි 1යි ගත්තේ මොකද මේ අපි දන්නවා මේ රසායනික සූත්‍ර ගොඩනගනකොට සංයුත්තා මාරු කරගෙන ඉන්නේ දැන් මේ x ගාව දෙකක් තියාගෙන ඉන්නේ ඒ y ගේ දෙක y ටත් තියෙනවා අගයක් මෙතන 1යි කියලා තියෙනවා ඒක හැබැයි අපි 1 දක්වන්නේ නැහැ 1 දක්වන්නේ නැහැ හැබැයි ඒක y ගේ නෙවෙයි ඒක x ගේ ඒ මාරු කරලානේ තියෙන්නේ හරි එහෙනම් ඔන්න දැන් මොකද්ද වෙන්නේ එහෙනම් y කීයද y 2යි y = 2යි හොඳයි y = 2යි right එහෙනම් මොකද්ද අපිට කියන්නේ මෙන්න මේ x = 1 වෙලා y = 2 වගේ ඉන්න මූලද්‍රව්‍ය මුන් හතර දෙනාගෙන් කවුද කියලා අපෙන් ප්‍රශ්න කරනවා හොඳයි දැන් මම කෙලින්ම උත්තරයට ගිහිල්ලා ඉන්නම් මේ හැම එකම බලාගෙන යන්න ඕන හරි හැම එකම බලාගෙන යන්න ඕන මම මේ වෙලාව ගත වෙන්න නිසා උත්තරෙන් මේක පැහැදිලි කරලා දෙන්නම් හොඳයි දැන් මෙන්න පොටෑසියම් පොටෑසියම් ආවර්තිතාවකු ඉන්නේ පුතේ මතක් කරගන්න 19 ට ඉන්නේ 19 ට ඉන්නේ 19 ට ඉන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියමු ලස්සන්ට 2යි 8යි 8යි 1යි ඔන්න පොටෑසියම් ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය එහෙනම් මෙයාගේ සංයුත්තාවය කීයද පොටෑසියම් 1යි 1යින සංයුත්තාවේ මේ තියෙන්නේ මේ 1යි ධන 1 අයනයක් නේ මේ හදන්නේ හොඳයි ඊළඟට කවුද ඔක්සිජන් ඔක්සිජන් ගම් ඔක්සිජන් ඔක්සිජන් ආවර්තාවකුවේ කීයද ඉන්නේ ටක්කාල මතක් වෙන්න ඕන 8ට ඉන්නේ කියලා 8ට ඉන්නේ 8ට ඉන්නේ එහෙනම් 8 කියලා කියන්නේ කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ පළවෙනි කවචයේ 2ක් දාමු ඊළඟ කවචයේ 6ක් දාමු දැන් සංයුත්තාවය 6ද නෑ 6ක් එළියට දාන එකද ලේසි 2ක් ගන්න එකද ලේසි 2ක් ගන්න එක ලේසි සර් එහෙනම් සංයුත්තාවය 2යි එහෙනම් සංයුත්තාවය 2යි හරිනේ එහෙනම් x = 1යි k = 1යි y = 2යි o = 2යි හරිනේ ඉතින් තුන්වෙනි පිළිතුරේ තමයි ඒක එන්නේ මේ වටත් හදලා හදලා බලන්න ඕන හදලා බලන්න ඕන දැන් උදාහරණයක් විදියට දැන් පළවෙනි එකේ ඉඳලා වැඩේ පටන් ගන්න බෑ මැග්නීසියම් ගත්තොත් මැග්නීසියම් ඉන්නේ 12ට ආවර්තාවකුවේ පරමාණු ක්‍රමාංකය 12යි එතකොට 2යි 8යි 2ක් එනවා නේ 2යි 8යි 2ක් එනවා ගැලපෙන්නේ නැහැ ක්ලෝරින් ගන්න ක්ලෝරින් 17ට ඉන්නේ නේ 17ට ඉන්නේ 17ට ඉන්නේ එතකොට කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි ක්ලෝරින් ගැන සංයුත්තාවය 1යි නේ සංයුත්තාවය 1යි මෙයාගේ සංයුත්තාවය 2යි ගැලපෙන්නේ නැහැ හරි පිළිවෙලින් හරි යුගල පිළිවෙලින් අහලා තියෙන්නේ පිළිවෙලින් දක්වා ඇති කියලා අහලා තියෙන නිසා මේක තමයි එන්නේ අනිත් දෙකත් ඕනනම් කරලා බලන්න ඒ දෙක ගැලපෙන්නේ නැහැ හරි ඊළඟ ප්‍රශ්නෙට ගෙනියන්නම් ඉහත රෝග අතර ඉහත නෙමෙයි පහත නේද පහත රෝග අතරින් ආවේණික රෝගයක් වන්නේ අපි දන්නවා ආවේණික රෝග කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට යන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට යන ඒවා දැන් අයින් කරන්න පුළුවන් ඒවා අයින් කරන්නකො AIDS යනවාද පරම්පරාවෙන් පරම්පරාවට නැහැ AIDS රෝගය එහෙම යන්නේ නැහැ ලාඳුරු පරම්පරාවෙන් පරම්පරාවට යනවාද නැහැ අයින් කරන්න ෂය රෝගය පරම්පරාවෙන් පරම්පරාවට යනවා තාත්තා ෂය රෝගියෙක් කියලා ඉපදෙන දරුවෝ ෂය රෝගියෝ වෙන්නේ නැහෙනි එහෙනම් අයින් කරන්න ඉතිරි වෙන්නේ තැලසීමියා ඉතා පෑදිලි අපිට මේක හුරු පුරුදුයි මේ තැලසීමියාව වගේ රෝගයක් පරම්පරාවෙන් පරම්පරාවට යනවා මොකද්ද තැලසීමියාව කියලා කියන්නේ අපි දන්නවා අපේ දෛහික වර්ණ දේහව එක හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානයේ විකෘති වෙලා තමයි තැලසීමියා කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ. අපි දන්නවා අපේ දෛහික වර්ණ දේහවල හිමොග්ලොබින් නිෂ්පාදනය කරනවා. වර්ණ දේහයක තියෙන ජානයකින් හිමොග්ලොබින් නිෂ්පාදනය කරනවා. හිමොග්ලොබින් මොකක්ද? හිමොග්ලොබින් කියලා කියන්නේ වර්ණකයක්. ඒක ප්‍රෝටීනයක්. ඒක රතු පාට වර්ණකයක්. කාත් එක සෙට් වෙලා දින්නේ මොකක්ද අපේ මේ 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 රතු රුධිරාණු රක්තාණුත් එක්ක තමයි මේ ආන්නේ. රක්තාණුත් එක්ක සෙට් වෙලා මොනවද කරන්නේ ඔක්සිජන් පරිවහනය කරන එක. දැන් මොකද්ද තැලසීමියා රෝගියෙක්ගේ වැඩේ වෙන්නේ මොකද්ද? අන්න හිමොග්ලොබින් නිෂ්පාදනයට අදාළ ජානේ නැහැ. ජානේ විකෘති වෙලා. ඒතර හිමොග්ලොබින් හදන්නේ නැහැ. දැන් රතු රුධිරාණු වලට හිමොග්ලොබින් නැහැ. ඔක්සිජන් තැනකින් තැනකට ගෙනියන්න බෑ. අන්න ශක්තිය හදන්න බෑ. සෛලවල ශක්තිය හදන්න බෑ. මොකද ඔක්සිජන් අවශ්‍ය වෙනවනේ.
ඉතාම බැරෑරුම් තත්වයක් මේක. ඉතාම බැරෑරුම් තත්වයක්. හොඳයි. එහෙනම් ඔන්න තැලසීමියාව කියන රෝගය තමයි මෙතන ආවේනික රෝගය වෙන්නේ. මේක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.